සුබ මධ්‍යහනක් ඔබ ස්වාධින රූපවාහිනී දිවා පුවත් සමගින් මම සහන් උඩුව විදාන මම දිමුතු ඒකනායක මඩවල මුලින්ම අවධානය පුවත් සිරස්තල වෙත රාජ්‍යන්ට එරෙහි තවත් විමර්ශනයකට නීතිපති උපදෙස් විමසයි හඬපට විමර්ශනයේට පොලිස් කණ්ඩායම් 10ක් එජාප නායකත්වය ගැන අවසන් තීරණාත්මක සාකච්ඡාව අද අසර්බයිජානයේදී මියගිය සිසුවියන්ගේ දේහ නිවාස වෙත සාගර සරසවියේ පහසුකම් පුළුල් කෙරේ රුසියා අගමැති ප්‍රමුඛ ආණ්ඩුව ඉල්ලා අස්වේ දේශීය ප්‍රවෘත්ති පාර්ලිමේන්තු මන්ත්‍රී රංජන් රාමනායක මහතාට එරෙහිව තවත් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කොට්ටාසයේ පවසනවා. ඒ මන්ත්‍රීවරයා අතරංගුවට ගැනීමට ගිය අවස්ථාවේ පොලිස් නිලධාරීන් හැල්ලුවට සහ උපහාසයට ලක් කිරීමේ චෝදනාව සම්බන්ධයෙන්ුයි. ඒ සඳහා අපරාධ කොට්ටාසය නීතිපති උපදෙස් ද ඉල්ලා තිබෙනවා. අධිකරණ වරෙන්තුවක් මත රංජන් රාමනායක මහතා අතරංගුවට ගැනීමට ගිය අවස්ථාවේදී රාජ්‍ය නිලධාරීන් වන පොලිස් නිලධාරීන් අපහසුතාවට හා හැල්ලුවට ලක් කළ බවට පොලිසිය චෝදනා කරනවා. ඒ සම්බන්ධයෙන් නීතිමය පියවර ගැනීම සඳහායි මේ වන විටත් නීතිපති උපදෙස් ඉල්ලා ඇත්තේ. මාදිවල මන්ත්‍රී නිල නිවස වෙත ඔහු අතරංගුවට ගැනීමට පොලිස් නිලධාරීන්ගේ අවස්ථාවේ මුහුණු පොතට වීඩියෝවක් දමා ඇති බවත් ඒ පිළිබඳ වෙනමම විමර්ශනයක් ආරම්භ කර ඇති බවත් පොලිසිය පවසනවා. මන්ත්‍රීවරයාට වසර 5කට ජනවරම මෙන්ම කලාකරුවෙකු ලෙස ලැබුණු ජනතා ප්‍රසාදයේ මෙහිදී අනිසි ලෙස උපයෝගී කරගෙන ඇති බවයි පොලිසිය අදහස. මීට පෙර ඔහු අත්අඩංගුවට ගන්නා අවස්ථාවේදී පොලිස් නිලධාරියෙකු සිප ගැනීමේ සිද්ධිය තුලින්ද පිළිමිබුවන්නේ රාජ්‍ය නිලධාරීන් හැල්ලුවට ලක් කරමින් ප්‍රධාන නළු චරිතයක් රඟ දැක්වීමයි. මේ සම්බන්ධයෙන් විමර්ශනයක් ආරම්භ කර ඇති බව කොළඹ අපරාධ කුට්ටාශයේ පවසනවා. මෙතර රංජන් රාමනායක මහතා සතුව තිබූ දුරකථන සංවාද ඇතුළත් හඬපට විශ්ලේෂණය කිරීම සඳහා විශේෂ පොලිස් කණ්ඩායම් 10ක් යොදවා තිබෙනවා. එක් කණ්ඩායමකට සහකාර පොලිස් අධිකාරීවරයෙකු ස්ථානාධිපතිවරයෙකු ඇතුළු සිව් දෙනෙකුගෙන් උත් කණ්ඩායමක් ඇතුළත්. රජයේ රස පරීක්ෂකවරයා වෙත යොමු කර ඇති හඬපටවල පිටපත් පොලිසිය වෙත ලැබුණු පසු අදාළ කණ්ඩායම් වෙන්වෙන්ම එම හඬපට විශ්ලේෂණය කිරීමට නියමිතයි. මේ සඳහා අවශ්‍ය පරිගණක ආදියද ලබා දී ඇති අතර අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ සහය ඒ සඳහා යොදා ගැනෙනවා. ලක්ෂයකට අධික හඬපට සංඛ්‍යාවක් විශ්ලේෂණය කිරීමට සිදුව ඇති බවයි පොලිසිය පවසන්නේ. එම හඬපට කඩිනමින් මෙන්ම සියුම්ව විශ්ලේෂණය කළ යුතු බැවිනුයි ඒ සඳහා කණ්ඩායම් 10ක්ම පත් කර තිබෙන්නේ. ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති දේශබන්දු තෙන්නකෝන් මහතාගේ අධීක්ෂණ යටතේ මෙම පොලිස් කණ්ඩායම් ක්‍රියාත්මක වනු ඇති. හඬපට විශ්ලේෂණය කර රංජන් රාමනායක මහතා අධිකරණයට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවට සහ අල්ලස් කොමිසමේ පරීක්ෂණවලට සිදු කර ඇති බලපෑම් සම්බන්ධයෙන් අපරාධ නඩු විධාන සංග්‍රහයට අනුව වෙන්වෙන්ව අධිකරණයට කරුණු වාර්තා කර නඩු පැවරීමට නියමිත බව පොලිසිය පවසනවා. මේ අතර ආන්දෝලනාත්මක ජංගම දුරකථන හඬපට සිද්ධීන් සම්බන්ධයෙන් ගංගොඩවිල මහේස්ත්‍රාත් අධිකරණය වෙත යේ ඉදිරිපත් කරනු රංජන් රාමනායක මන්ත්‍රීවරයා ලබන 29 වනදා දක්වා ආරක්ෂිත බන්ධනාගාරගත කෙරුණා. ඒ අනිසි ආකාරයට අධිකරණ විනිසුරු වරුන්ගේ රාජකාරී වලට බලපෑම් කිරීමේ චෝදනාව යටතේ රංජන් රාමනායක මන්ත්‍රීවරයා රජයේ රස පරීක්ෂක වෙත ලබන 23 වනදා පෙරවරුවේ කටහඬ පරීක්ෂණයක් සඳහා යොමු කරන ලෙසද බන්දරාගාර අධිකාරීවරයා වෙත මහේස්ත්‍රාත්වරයා නියෝග කළා. රංජන් රාමනායක මන්ත්‍රීවරයා අත්අඩංගුවට ගැනීම හා ඔහුගේ ක්‍රියාකලාපයන් සම්බන්ධයෙන් මහජන නියෝජිතයින් මෙන්ම පාර්ශ්ව රැසක් අදත් අදහස් පළ කළා. ඒකදී සතභාග වටිනාකමක් නැති කතාවක් මාතෘකාවක්. එයා වැරද කරපු දේ පිළිගන්න බෑ අපට. යම් යම් අයත් එක්ක දුරකථන වලින් කතා කරලා ඒවා සියල්ල පටිගත කරලා ඒක මන් දකින්නේ සදාචාරාත්මක වැඩක් හැටියට. ඒවා මම හිතන්නේ ඉතින් එතුමාට ඒ ප්‍රශ්නේ විසඳ ගන්න වෙයි. අපි ඒකට පැටලෙන්න වැඩක් නෑ අවශ්‍ය නෑ. අපි හිතනවා මේක රංජන් රාමනායකගේ ප්‍රශ්නයක්ම නෙවෙයි. ඒක රංජන් රාමනායකගේ හිතුවක්කාරකමක් හරි ඔලොමොට්ටලකමක් හරි දුෂ්ටකමක් හරි පමණක් නෙවෙයි. මේ තමයි යහපාලන ආණ්ඩුවේ රනිල් වික්‍රමසිංහ පාලනයේ තිබුණු ස්වභාවය. මේ යහපාලන ආණ්ඩුව යහපාලනේ කියාගෙන ඇවිල්ලා මේ සිදුකලේ මේ රට පාදඩකරණයට ලක් කරපු එක. මේ රටේ අධිකරණය පොලිසිය බාල්දු කරපු එක හැල්ලු කරපු එක දූෂණය කරපු එක අවභාවිතාව කරපු එක. ඒක තමයි හඬපට වලින් දොට්ටාවේ. අපිට අවශ්‍යයක් නේ අපේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරයෙක් ඉතින් කතා කරපු දේවල් එයාට සත්‍ය හොයාගන්න ඕන දේ මොන දේ හරි සාකච්ඡා කරපු දේවල් දැන් මම එක්සත් ජාතික පක්ෂේ ප්‍රශ්නයක් නෙමෙයි එක්සත් ජාතික පක්ෂේ නිලයක් දරන කෙනෙක්වත් එක්සත් ජාතික පක්ෂ අධිකරණ ඇමතිවරයවත් අධිකරණ රාජ්‍ය ඇමතිවරයගේ ප්‍රශ්නයක් නෙමෙයි මන්ත්‍රීවරයෙක් ඉදිරියේ දෙයක් ඉදී
රංජන් රාමනායක හිතාගෙන හිටියේ අර හැම ගහකටම කොට කොටා කොට කොටා කොට කොටා යනවා වගේ කොට්ටෝරුවා මෙයා හැම තැනකටම කොට කොටා ගියා. අවසානයේ කොට්ටෝරුවට වැරදුනේ බෞද්ධාගමට හිතුණු ආගමට පහස කිරීම විවේචනය කිරීම නිසා අද රංජන් රාමනායකට මේ ඉරණම අත් වෙලා තියෙනවා. නායකත්වයේ අවසන් තීරණය ගැනීම සඳහා එක්සත් ජාතික පක්ෂය අද පස්වරුවේ රැස්වෙනවා. ඒ සිරිකොත පක්ෂ මූලස්ථානයේදී එක්සත් ජාතික පක්ෂ නායකත්වයේ පිළිබඳ විවිධ පරස්පර මත අදහස් හා යෝජනා සහිතවයි පස්වරුවේ මෙම විශේෂ රැස්වීම පැවැත්වෙන්නේ. එක්සත් ජාතික පක්ෂ නායක රනිල් වික්‍රමසිංහ මහතාගේ ප්‍රධානත්වයෙන්ුයි එම රැස්වීම පැවැත්වෙන්නේ. විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතා ඇතුළු එක්සත් ජාතික පක්ෂයේ පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන්ද ඊට එක්වීමට නියමිතයි. නායකත්ව මණ්ඩලයක් පත්කිරීම පිළිබඳවද පක්ෂය තුළ මත පළව තිබෙනවා. එහෙත් විපක්ෂ නායක සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වයේ ඉල්ලා සිටින මන්ත්‍රීවරුන්ගෙන් නායකත්ව මණ්ඩලයට එල්ලවන්නේ දැඩි විරෝධයක්. අද පැවැත්වෙන රැස්වීමේදී සජිත් ප්‍රේමදාස මහතාට නායකත්වයේ නොලැබුණොත් අවසන් තීරණයක් ගන්නා බවටද ඇතැම් මන්ත්‍රීවරුන් මාධ්‍ය වෙත අදහස් පළ කළා. මහා සංඝරත්නය ඇතුළු විවිධ පිරිස් ස්ථාන රැසකදී එජාපේ අරුබුදය පිළිබඳ පළ කළේ මෙවන් අදහසක්. ඉවසීම අවශ්‍ය කන්ති බලන් සමන භික්ෂුන් වහන්සේගේ බලයත් ඉවසීම කියලා බුදුහාමුදුරේ දේශනා කළා. එක්සත් ජාතිපක්ෂයේ වර්තමාන නායක රනිල් වික්‍රමසිංහ මැතිතුමා ප්‍රත්‍යාධිකාරී මණ්ඩලයේ යම්සි තීරණයක් කළා තියෙනවා නම් නායකත්ව මණ්ඩලයක් හදලා කියලා එහි නායකත්වයේ ඉතාම සුදුස්සාසු දේශබන්දු කරු ජයසිරි මහත්තයා කියන එක මහා සංඝයා වහන්සේ වශයෙන්ුත් සමස්ත ආගමික නායකයන් වශයෙන්ුත් මම හිතනවා අනිවාර්යයෙන් පිළිගන්න. ඔය වැරදි විදිහට කතා කරන මන්ත්‍රීවරුන්ට විනයානුකූලව ක්‍රියා කරන්න කියපු අවස්ථා අපීදී අපිට පෙනුණා. අපි දන්නෝ ඒවා. ඒ එක්කම ඉවසා දරාගෙන ඉන්න පුළුවන් මහා පර්වතයක් වගේ ඉන්ද්‍රකීලයක් වගේ රනිල් වික්‍රමසිංහ මහත්තයා දත් ඉන්නවා. සජිත් මහත්තයාගේ සත්‍ය තේරුම් ගන්න. එතුමාට අවස්ථා දුන එතුමාකව ධනෙ තියෙනවා, බලය තියෙන එක්කම දිනව කරන්න පුළුවන්. කරුජාති මහත්තයා මොනවද වැඩ අඩුපාඩු කියලා. මෙයා කියනවා මට මුකුත් නැහැ එක්කම තියෙන. සල්ලිත් තියෙනවා. පස්සේ අපිට ගොන නැහැ කියලා. ලැබුණු සල්ලි වලට මොකද්ද උනේ කියලා ජනමාධ්‍ය තුලට ප්‍රශ්නයක්. ඒ වගේම හොඳ තෝරු මෝරු අලි ඇතුන් ඉන්න පුළුවන්. ගැරඩි පිබුරු නුයික් නුයික් අය ඉන්න පුළුවන්. ගෙම්බෝ වගේ අය ඉන්නත් පුළුවන්. නුත් ඒ අතර බෞද්ධ පදනම බිඳ වැටිලා තියෙනවාද එක්සත් ජාතික පක්ෂය මේ සඳහා බෞද්ධ පදනමක් තියෙන බෞද්ධ නායකයෙක් අපේ පක්ෂයේ නායකත්වයට අපට අවශ්‍යයි. ඒ සඳහා සුදුසුම කෙනා හැටියට අපි නම් කරන්නේ අපි නායකත්වයේ ඉල්ලන්නේ වර්තමාන කතානායක දේශබන් කරු ජයසූරි මැතිතුමා. රනිල් වික්‍රමසිංහ දන්නව කරන්න ඕන ක්‍රමය මොකද්ද කියලා. පරිණත දේශපාලඥයෙක්. ඉතින් පරිණත නැති අය මේ දවස්වල සජිත් ප්‍රේමදාසව කරේ තියාගෙන රනිල් වික්‍රමසිංහට පහර ගහන්න හදනවා. හා යුද පිටියක් බවට සිරිකොතපත් වෙලා තියෙනවා. අද වෙනකොට මේ රටේ මැතිවරණ ජයග්‍රහණය කරන්නේ කොහොමද? තමන්ගේ පක්ෂයේ තියෙන අර්බුදයෙන් ගොඩ එන්න කිසිදු වැඩපිළිවෙලක් නැති නායකයෙක් ඉන්න පක්ෂයක් බවට පත් වෙලා තියෙනවා. මේ අවධියේදී ජනතාව එක්සත් ජාතික පක්ෂයේ ප්‍රතිරූපය ප්‍රතික්ෂේප කරන වාතාවරණයක් රටේ ඇති වෙලා තියෙනවා. දේගන්දා ඒක වෙනස් කරගන්න ඕනේ. ඒක විශේෂයෙන්ම නායකත්වය හුඟක් අය වෙනසක් බලාපොරොත්තු වෙනවා. මන්ත්‍රීවරුන්ගෙන් 75% වඩා වෙනසක් බලාපොරොත්තු වෙනවා. නායකත්වයේ පවණක් නෙවෙයි අනික් තනතුරු වෙනස් විය යුතුයි, පක්ෂ ප්‍රතිරූපය වෙනස් විය යුතුයි කියන මතය අපි ඉන්නවා. අසර්බයිජානයේදී අවාසනාවන්ත ඉරණමකට ගොදුරු වී ජීවිතෙන් සමුගත් සිසුවියන් තිදෙනාගේ දේහන් එම නිවෙස් වෙත රැගෙන එනු ලැබුවා. ඊයේ පෙරවරුවේ මෙරටට රැගෙන ආ දේහන් පිළිබඳ පශ්චාත් මරණ පරීක්ෂණ සිදු කිරීමෙන් අනතුරුවයි සිරුරු ඥාතීන් වෙත බහර දෙනු ලැබුවේ. අසර්බයිජාන් බටහිර කැප්සියන් විශ්වවිද්‍යාලයේ තොරතුරු තාක්ෂණ හා විලාසිතා නිර්මාණ කරන පාඨමාලා හදාරමින් සිටි ශ්‍රී ලාංකික සිසුවියන් 3 දෙනෙකු ජීවිතක්ෂයට පත්ුණේ ගින්නත් සමග ඇති වූ විස දුම ආග්‍රහණය වීම හේතුවෙන්. විදේශ සම්බන්ධතා අමාත්‍යාංශය මැදිහත් වීමෙන් මෙම 3 දෙනාගේ සිරුරු ගුවන් මගින් දිවයිනට රැගෙන එනු ලැබුවා. ඉන් 2 දෙනෙකු පිළියන්දල ප්‍රදේශයේ පදිංචි මල්ෂා සංදීපනී සහ තාරකී අමායා යන සොහොයුරියන්. ඔවුන් 21 වන සහ 23 වන වියේ පසු වුණා. ඒ
එම සහෝදරයන් දෙදෙනාගේ දේහයන් පිළියන්දල බෝකුන්දර මහවත්ත ප්‍රදේශයේ පිහිටි නිවෙස් වෙත රැගෙනීම සිදු කෙරුණේ ඊයේ රාත්‍රියේදී සිද්ධියෙන් ජීවිතක්ෂයට පත් වූ කඩුවෙල පහළ බෝම්බ්‍රිය පදිංචිව සිටි අමෝද්‍යා මදුහන්සි ජයකුඩි තරුණියගේ දේහයද නිවස වෙත රැගෙනු ලැබුවා देहे पिलबंद अवसान कटियुतु लबन सेनसुरादा इहल बोम्रिय पोदु सुसान भुहमेदी सिदु किरीमट नियमिताय दिवैन पुरा रजे पासल वल पलमु श्रेनियत सिसुन नतुरत किरीम अद सिदु केरुना जातिको सवे अमात्ते डलस अलहा पेरुं महतागे प्रधानत्वेन पेवत्वने मातले नुगगोल धर्म प्रदीप प्राथमिक विद्यालय दी जनवरी मसे लवन उत्सव अभी पवत्म तीरनेमस्थान फलाकोलेवरगति जाति पास फलाकोलेवरगति मतरे दिशी वीलगम प्रादेश नुगोल धर्म प्रदीप विद्यालय इसकोरगति विशेष मे वगे दुष्कर पदार्थक पास भूतनाथ मे हस्त प्रार्थना कर धर अंट शुभ व्यापार अनागत धर अंट अभी इसकोले मौलिक वाशी लक्षा विद्यालय मौलिक कड़े लमयकंडे उत्सवे अभी लमयंट अर्थया उदाहरण बलापुर काम सरल उत्साह ගොඩකම සුභාරති විද්‍යාලයේ පළමු ශ්‍රේණියට සිසුන් ඇතුළත් කිරීම සිදු කෙරුණේ බස්නායර පළාත් හිටපු අමාත්‍ය ගමිනි තිලකසිරි මහතාගේ ප්‍රධානත්වයෙන් දරුදරියන් 175 දිනක අද දිනේදී මෙම විද්‍යාලයේ පළමු ශ්‍රේණියට ඇතුළත් කරගෙනුණා හුමාගම සහකාර අධ්‍යාපන අධ්‍යක්ෂ හේමන්ත ගමගේ විදුහල්පති සමන් මංජුල යන මහතුරුන්ද උත්සවයට එක්ව සිටියා වදුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා වැඩි කිරීමට රජය පියවර ගත්තා එම තීරණය ලබන මාර්තු පළමු වෙනිදා සිට ක්‍රියාත්මකයි එම තීරණයත් සමග වතුකම් කරු ජනතාවට තිබූ ගැටලු රසකට විසඳුම් හිමිවන බවයි එම ජනතාව පවසන්නේ තම දෛනික වැටුප ඉහළ නංවන ලෙස වතුකම් කරු ජනතාව පසුගිය කාලයේ පුරාම ඉල්ලීම් සිදු කළා එහෙත් එම ඉල්ලීම් වලට පොරොන්දු පමණක් හිමි වූ අතර වතුකම් කරු ජනතාවගේ ගැටලුවට ස්ථිර විසඳුමක් ලබා දීමට නොහැකි වුණා වත්මන් රජයේ බලයට පත් වී ඉතා කෙටි කාලයක් තුල වතුකම් කරු ජනතා ගැටලු විසඳීමට ක්‍රියා කළා. ඒ අනුවයි රුපියල් 730ක් තිබූ වතුකම් කරුවන්ගේ දෛනික වැටුප රුපියල් 1000 දක්වා ඉහළ නැංවීමේ යෝජනාව කැබිනට් මණ්ඩලයට ඉදිරිපත් කෙරුණේ. ඒ සඳහා කැබිනට් අනුමැතිය හිමි වූ අතර එම වැටුප වැඩිවීම ලබන මාර්තු පළමු වන දා සිට ඔවුන් වෙත හිමිවනවා. ඉතා කෙටි කාලයක් තුල වතුකම් කරු ජනතාවගේ ගැටලු විසඳීම පිළිබඳ මහජන නියෝජිතින් මෙන්ම ජනතාව සිය ප්‍රසාදය පළ කරනවා. අපේ වතු සේවකයන් සෑහෙන අඩුපඩියකට තමයි ජීවත් වෙන්නේ මේ ආණ්ඩුවෙන් දහක් වැඩි කරපු එක සෑහෙන අපිට උදව්වක් වෙනවා ඒකට අපි ආණ්ඩුවට ස්තුති කරනවා දුප්පත් අපි එහෙමට පඩියක් වැඩි කරලා දෙන එකට අපි ගොම් ස්තුති වෙනවා මේ ආණ්ඩුවත් මේකට ඒකන හරි සතුටුදායක ආරංචියක් රුපියල් 1000ක් පඩිය වැඩි කරා කියන එක මේ ගැන කවුරුකක් තීරණයක් ගත්තේ නැහැ මේ රජයෙන් තමයි උනන්දු වෙලා මේ වැඩි සාර්ථක විදියට කරගත්තා රජයට ස්තුතියන්ත වෙනවා සේවකයන්ගේ පඩි වැඩි කරන්න කියලා විවිධ පාර්ශ්ව විසින් ඉල්ලීම් කරලා තිබුණා කාලයක් තිස්සේ සටන් කරලා තිබුණා නමුත් වර්තමාන රජී වතුකරු ජනාධිපතිතුමා මෙවැනි තීරණයක් ගැනීම සම්මස්ත වතු ශේෂයේ ඉන්න ජනතාවටම ඉතාමත් හොඳ තීරණයක් ගියා ආණ්ඩුවෙන් අපි මෙහෙම රුපියල් 50 දෙනවා කියලා මේකල ඒක ලැබුණ නැහනේ අලුත් වන්නෙන් අර ගරු ගෝඨාභය රාජමාත්‍ය ජනාධිපතිතුමා කියපු පරිදි අපි මාර්තු මාසෙලා ඒ රුපියල් 10 අපිට දෙනවා නම් ලොකු උදව්වක් ඒ වගේ ලොකු සහනයක් එතුමා ගැන විශ්වාසය තබන්න පුළුවන් අපට ජනාධිපතිවරුගේ ආයරෝ සම්බල වේරු පාච් වතු ජනතාවගේ වැටුප් ඉහළ නැංවීමට පියවරගෙන තිබෙනවා මම වතු ජනතාවට කියලා තිබුණා තයි පොංගල් දවසේ සුබ පණිවිඩයක් ලැබෙන බව වැටුප් ගැටලුව විසඳුනා වගේම නිවාස සහ යටිතල පහසුකම් ගැටලුව විසඳන බවට විශ්වාසයි පසුකිය රජයේ වතු ජනතාවගේ ගැටලු විසඳන බව කිය කියා එම ජනතාව රැවැට්ටුවා වත්මන් රජය ගැටලු කඩනමින් විසඳීමට පියවර ගැනීම පිළිබඳ ස්තුතිය පිරිනමනවා වැඩි පිටිසකට පහසුකම් සැලසෙන පරිදි සාගර විශ්වවිද්‍යාල කටයුතු පුළුල් කරන බව අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා පවසනවා සාගර විශ්වවිද්‍යාලයේ සංචාරයකට එක්වෙමින් අමාත්‍යවරයා එම අදහස් පළ කළා තංගල්ල පිහිටි සාගර විශ්වවිද්‍යාලයට පැමිණි අමාත්‍ය ආචාර්ය බන්දුල ගුණවර්ධන මහතා සිසුන් සහ ආචාර මණ්ඩලය හමු වී සාකච්ඡා පැවැත්තුවා විශ්වවිද්‍යාලයේ ඇති ගැටලු සම්බන්ධයෙන් අමාත්‍යවරයා මෙහිදී විමසුවා ඊට විසඳුම් ලබාගත හැකි ආකාරය පිළිබඳවද අවධානය යොමු කෙරුණා
මේ අතර සූර්යවැව තොරතුරු තාක්ෂණ උද්‍යානයේ නිරීක්ෂණ චාරිකාවකටද අමාත්‍යවරයා එක් වුණා. සූර්යවැව තොරතුරු තාක්ෂණ උද්‍යානයේ ඉදිකිරීම ආරම්භ කෙරුණද පසුගිය පාලන සමයේදී එම කටයුතු ක්‍රියාත්මක කෙරුණේ නැහැ. එහි කටයුතු සොයා බැලූ අමාත්‍යවරයා උද්‍යානයේ ඉදිකිරීම අවසන් කිරීම සම්බන්ධයෙන්ද සොයා බැලුවා. මේ ගොඩනැගිල්ල පදනම් කරගෙන ජාත්‍යන්තර මට්ටමේ පිළිගත හැකි විද්‍යාලවල ආධාර අනුග්‍රහයත් ලබාගෙන ඉතාම ඉක්මනින් මේ දක්ෂිණ ලංකාවේ තිබෙන විශාලතම තොරතුරු තාක්ෂණය හා සම්බන්ධ අධ්‍යාපන කේන්ද්‍රය බවට මේ පරිවර්තනය කරන්න මොකද මත්තල ගුවන්තොටුපළටත් සමීපයේ පීඨයක් තිබෙන නිසා මේට දේශීය ශිෂ්‍ය ශිෂ්‍යාවන් පමණක් නොව ජාත්‍යන්තර වෙන රටවල ඉන්න ශිෂ්‍ය ශිෂ්‍යාවනුත් මේ රටට ගෙන්වීම තුළින් අපේ රටට විදේශ විනිමය ඉපයුම් මාර්ගයක් ලෙස ස්ථානීය සංවර්ධනය කරන්න පුළුවන්. ශක්තිමත් පාර්ලිමේන්තුවක් නිර්මාණය කරමින් ජනාධිපතිතුමාගේ වැඩපිළිවෙල ඉදිරියට ගෙන යාම සඳහා සියලු දෙනා සහාය ලබා දිය යුතු බව හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා පවසනවා. ජනාධිපතිවරයෙකුට කෙතරම් බලය තිබුණත් පාර්ලිමේන්තු බලය නොමැති වුවහොත් සාර්ථක ගමනක් යාම අපහසු බවයි පොළොන්නරුවේ පැවති රැසීමකදී මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළේ. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ පොළොන්නරුව ප්‍රධාන මෙහෙයුම් කාර්යාලයේ විවෘත කිරීම හිටපු ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ ප්‍රධානත්වයෙන් සිදු කෙරුණා. පොළොන්නරුව 28 කණුව ප්‍රදේශයේ එම මෙහෙයුම් කාර්යාලයේ පිහිටවා තිබෙනවා. ශ්‍රී ලංකා නිදහස් පක්ෂ සමාජිකින් ඇතුළු පිරිසක් එම අවස්ථාවට එක් වුණා. අපි බලාපොරොත්තු වෙන්නේ රටක් විදියට අපි ඉදිරියට යන්න තව ජනාධිපති කොටාමේ රාජපක්ෂ මහතාට වැඩ කිරීම සඳහා ශක්තිමත් පාර්ලිමේන්තුවක් ලබා දී ජනාධිපතිවරයෙකුට කොතරම් බලකල් තිබුණා තමන්ට පාර්ලිමේන්තුවේ බලය නැත්නම් ඒ ජනාධිපතිවරයාට වැඩ කරන්න පුළුවන්කමක් නැහැ. අප්‍රේල් මාසයේ අන්තිම ඕනෑම මහමැතිවරණය පවත්වනවා. වර්තමාන ජනාධිපති කුමාර සමග අලුත් මහන්වත් කරන්න මේ රටේ තිබෙන ප්‍රශ්න මොනවද කියලා අමුණාසේ ලබගන්න. රටක් වශයෙන් එක දවසේ තිබෙන අභියෝග ජයග්‍රහණය කරන්න අලුත් මහන්වත් කියලා අපි සියලු දෙනාට එකතුලා කටයුතු කරන්න ඕනේ. සියලු ජාතීන්ගේ ජීවන තත්ත්වය ඉහළ මට්ටමකට ගෙන යාම තුළින් රට තුළ අන්තවාදයට ඉඩක් නොමැති බව අමාත්‍ය විමල් වීරවංශ මහතා පවසනවා. වැල්ලවත්ත මයුරපති ශ්‍රී බද්ධකාලී අම්මාන් කෝවිලේ තයිපොංගල් උත්සවයට අමාත්‍ය විමල් වීරවංශ මහතා සහභාගි වුණා. විශේෂ ආශිර්වාද පූජාව සිදු කළේ උදේ රාඝවර කුරුක්කලතුමායි. වැල්ලවත්ත ප්‍රදේශයේ ව්‍යාපාරිකයින් සහ ජනතාව සමගද අමාත්‍යවරයා සුහඳ කතාබහක නිරත වුණා. ඉන් අනතුරුවයි අමාත්‍යවරයා මාධ්‍ය වෙත අදහස් දැක්වුවේ. දෙමළ ජනතාවගේ එදිනදා ජීවිතයේ මුහුණ දීලා තියෙන ප්‍රශ්න වලට කිසිදු විසඳුමක් ලැබිලා නැහැ. ඔවුන්ගේ දරුවන්ගේ ජීවිතන ප්‍රදේශවල කර්මාන්ත ආරම්භ වුණේ නැහැ. ඒ වෙනුවට සම්බන්ධන් මහත්තයාට ලොකු ගයක් දුන්නා. ඉතින් දෙමළ ප්‍රභු දේශපාලඥයෝ දෙමළ ජනතාවගේ ප්‍රශ්න කියන එක දඩමීමා කරගනිමින් ඔවුන් බොහොම සුවපහසු ජීවිතයක් ගත කරනවා. ඔවුන් කැමති නැහැ දෙමළ ජනතාව දැනට තිබෙන සමාජ ආර්ථික තත්ත්වයෙන් උඩට එනවාට. අපි කල්පනා කරනවා ආණ්ඩුවක් හැටියට දෙමළ සිංහල මුස්ලිම් ભેදයකින් තොරව ඒ හැම කෙනෙකුගේම ජීවන තත්ත්වය උසස් කළ යුතුයි. ඒ ජීවන තත්ත්වය උසස් කරාම ඔය අන්තවාදී ජාතිවාදී කල්ලිවලට අදහස් කරන අරමුණු කරා ජනතාව රැගෙන යන්න පහසු වෙන්නේ නැහැ. ඒ සමගින් දිවා ප්‍රවෘත්ති අවසන්. ඔබට සුබ දවසක්. www.ipnnews.lk